ඉන්න අපේ ගැන කීපස්වත් එක බලදි සෑයන ලොකු උඩකින් තමයි දික්කල්ල ඉන්නේ. මතන අපි ගත්තොත්තම අපි දික්කල්ල මුලින්ම බාන්නේ විකට් කීප කෙනෙක් විදිට ඉති මතන්න විකට් කීප චොබ් එක කරනවට අපි ඉන්න අපේ ගැන කීපස්වත් එක බලදි සෑයන ලොකු උඩකින් තමයි දික්කල්ල ඉන්න. ඉතින් අපිට අනිවාරෙන් විකට් කීප කෙනෙක් ඕනේ කැඩෙස් ක්‍රිකට් ක්‍රඩා කරදදි අනිවාරෙන් හොඳ විකට් කීප කෙනෙක් ඕන අපි ඕන තරම් කීපස් අපේ ඉස්සරම ගත්තොත් ප්‍රසන්න ජයවර්ධන කරලා තියෙන ඒ කාලෙම කුමා සංගක්කාර හිටිය තව විකට් කීපස් ලැල ඉන්න නමුත් ප්‍රසන්න ජයවර්ධන තමයි දිගටම කීප් කරේ කණ්ඩායම. මොකද අනිවාරෙන් ටෙස්ට් එක් දිනහා T20 වගේ නෙමෙයි ටෙස්ට් ක්‍රීඩා කරද්දී අනිවාර්යෙන් හොඳ විකට් කීප් කෙනෙක් ඉන්න ඕනේ. ඒ වගේම ලකුණු පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ ਉਹ දෙකල ලොකු ඉනිංස් ක්‍රීඩා කරලා නැහැ. නමුත් ਉਹ කරලා තියෙන දේවල් එක බලද්දී ਉਹ ටේල් එන්ඩ් එකත් එක්ක කරලා තියෙන පර්ෆෝමන්ස් එක බලද්දී ඇත්තටම ගොඩක් මේක දේවල් කරලා තියෙනවා. ඉතින් මෙහෙත් අපි අන්තිම පාර අපි ලා ගොඩක් කරලා දෙක ලකුණු ගහලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් අපි දෙකත් එක්ක යන්න බලනවා. ඒ වගේම අපි කියලා තියෙන ඔහුගේ උට ප්‍රෙෂර් එකකුත් දාලා තියෙනවා. ඒ වගේම මොකද දැන් ඩිෂන් මතුෂ්ක කණ්ඩායමට ඇවිල්ලා ඉන්න කුණු අතර ඉන්න ක්‍රීඩකෙක්. ඉතින් සමහරක් වෙලාවට කණ්ඩායමේ පර්ෆෝමන්ස් නැති වුණොත් අනිවාර්යෙන්ම චාන්ස් එකක් හම්බ වෙන්නත් පුළුවන් අනිෂාන් මතුෂ්කට කණ්ඩායම විකට් කීප් කරලා බැට්ස්මන් කෙනෙක් ඉදිරියට සෙල්ලම් කරන්න.